ගම්පහා මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලෙකු ප්‍රතිජීවක එන්නතක් ලබාදීම නතුරුව මිය ගොස්තිබෙනවා සෙෆ්ටා ඩම් නැති ප්‍රතිජීවක එන්නට ලබාදීමේ නනතුරුවයි, අදාළ රෝගයාා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. අදාළ එන්නත එක්ොළොස්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමෙන් පසු ඇති වූ සංකොලතා හේතුවෙන්, එමරෝගයා මිය ගොස් ඇති බවයි, නියෝජ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් විශේෂඥවෛද්‍ය ජී විජේසූරිය අප සිදු කළ විමසීමකදී සඳහන් කළේ සෙෆ්ට ඩීම් ප්‍රතිජීවක අෞෂදධය ලබාදීමේ නැතිවූ සංකුලතා හේතුුවෙන් රෝගීන් මියයාමේ සිදුවම් මීට පෙර වාර්තා වී නැති බවද නියෝජ සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළ අදා එන්නට ලබාදීමෙන් අන්තුරු ඇතිවූ හරදායාබාධයක් හේතුවෙන් මරණය සිදුවී ඇති බවටයි සැක පල කෙරෙන්නේ මෙලස මියගොස් ඇත්තේ දියවැඩියාව රෝගේ හේතුවෙන් පාදේ ඇතිවූ තුවාලවලට ප්‍රතිකාල් ලබාගැනීමට රෝහල් ගත වූ පුද්ගලෙක් බවටයි, තොත්තුර ආර්තා වන්නේ මෙලෙස මියගේ රෝගයාගේ දේහ පිළිබඳ පශ්ාත් මරණ පරීක්ෂණය අවසන්මනතෙක් අදා ඒනත්කාඩේ ලබාදීම අත්හටුවීම, ගම්පහා මහරෝහලේ අධ්‍යක්ෂකවරයා උපදෙස් ලබදී තිබෙනවා. ඒ පිබඳ වශ්චත් මරල පරික්ෂණය පැත්තිීමට නම කල තින වච්චත්මරන පරිීක්ෂය වාල් පතාම ලැබුන්න මේ කරනු පිළිබඳව අ්‍යයනය කිරීම සඳහා පමුුවක්ත් තවකමාත්‍යය මගේ පත්් කල් තියෙනවා ඒ කමමුටුවේ නින්තිීසිය මත පි බාන ඉදිරන මෝදකන්නනි කලා මේ වෙන විකමින් අවසතේ මරෝහරේ ලබාදීම අත්‍ර කල තිය මේ අවසේ සිිසිතුනේ නිස්පානය කරක වසදයක් කියවගේ ම ද . ේ දී තමයි කල්ලි කතිීමට තිෙන්නේ. අපේ හිතයේ යේදී ශද माග පරික්ෂණ वाල් ලබුණ පස මේක මරණයට සත්්‍යය හේතු සයගන. මෙ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරන්ගේ ෘත්තිය සමති සධානය සभाපති, විශේෂඥ වෛද්‍ය චමල් සजीීවද, මේ පිළිබඳව மேலே සාදහස් පල කලා. ෞ මත්‍යවරයා සෞකසේ අධදක්ෂචෙන්න්රල්වරයා විසින්. පසුගේ කාලේදී අුෂදල ආසාත්මිකතාවේ සහ ඒනිසා මියගිය මර්ණ සම්බන්ධව පරීක්ෂණවාර්ථාව නිකුත්වෙලා, පෑ හතලි සට කියන්න කලින්. තවත් ඒවගේ සැකටිතු මරණයක් ගම්ප, රෝහල් ආශිත සිද වෙනවා. ඩන් කියන ප්‍රතියීකවස කාන්ය තමයි ආකාරයට මිමරෝගල් ලබාදීත්ිබබව සඳහන්වෙන්නේ මේ සම්බන්ධව සෞඛ්‍යමාත්‍යන්ය නිවධ පැහදිලි කිරීමක්ලළ යතුයි අසාත්මිකතා නිසා මේ අදමට දිගින්දිකට රෝගී ජීවිත හනිටත්වනවනම් මේ කිසිත්ම සාමාන්‍ය ත්වයක් නොවන බවපී සෞඛ්‍යමාත්‍යංශට යලි සහිපත් කරන්න කැමති. වසදයක් ලබාදුන්නට පස්සේ ආසත්මිතවයක්ක් වුණනොතින් නිර්වින්දනවසද විසව වනෝතිින්, රෝගයා මියගියෝති, එම අවසද කාණ්ඩ භාවිතය නිවත්කිරීමේ විලාසිතාව දැන් පටගරන්තියෙන. අපේ රටේ සාමාන්‍ය මහජනතාව පරික්ෂණගර මියන් බවට පත්වෙලා ප්‍රතික්‍රයයක් සිද් වෙලා, රෝගයා මියගයාමෝ ආසාත්මතයි වුණට පස්සේ අන්නේ කාණ්ඩ ඉවත්කිරීමේ ක්‍රමට දැන් සෞඛ්‍ය මාත්‍යන් හරු වෙලා තිය. අපිහානෝ සෞඛ්‍ය මාත්‍යන්සින් මේකද අලුත්ම ක්‍රමය තත්ත්වෙන් බා ලෞෂද භාවිතය නිවත් කර කියලා. මේය තර රටේ වත්මන් සෞඛ්‍ය තත්වය සබන්ධයෙන් විශ්‍යභාරමාත්‍යය කෙලිය රමු කරල. අද කෝඩ චාල ප්‍රදේශයේ පැවති උත්සවයකද මෙලෙසා දහස් පල කලා. සෞඛ්‍ය අන්සේ චාල ප්‍රශ්න කරනාවක් නිර්මාණය වෙමින් තියනවා මේ දේශපාලන වටපිටාවක් එක්කනැකට ප්‍රශ්න තමයි මුල්ලලා තියන්න වැඩපුර. මේ පහරට එල්ල කරන්න මෙෙන මුකේකටත් මේ නිදහ සෞඛ්‍යයට නිදස් සෞඛ්‍ය පිිකාවක් ඇති කරලා. මේ රටේ ජනතාව මේ සෞඛ්‍යෂේත්‍රයට යන්න බය කරලා. තාමත් පහත් පටමේ දේ. ල ක්‍රියාවලයක් මේ අවස්ථාවේද බොහම පැහදිලුවම ක්‍රියාත්ම කකරෙන කියෙන එක සඳහ කරන්න ද ෝකය වැෙන්න්න ම ඉඩ තියන්නෙත් නැහැ දෞකය රැක ැීමේ වගගේ ම අපට දේනය වැැකීම මොහො අපරය පවඋපස්සර බලන්න වාට ලෝක සිදුව ොනුපව තැකණඩ සිත නිව සිියෝට් චන එක අදම සබස්රයිප් කරන්න.